රක්ෂණය කියලා කියවම ඔයාලට මතක් වෙන්න මොකක්ද? රත් වාහන රක්ෂණ, ජීවිත රක්ෂණ, කෙනෙහානි රක්ෂණ, සොර සතුරු ආවරණ වගේ හොගක් රක්ෂණකම අතරේ අද අපි මේ කතා කරන්න යන්නේ රක්ෂණයටම අදාළ නමුත් සුවිශේෂී මාතෘකාවක්. හැබැයි මෙහිම රක්ෂණ ක්‍රමයන් මේ ලෝකේ තියෙනවද කියලාවත් හොගක් දැනෙත් තන්නේ නැති වෙති. මේ හොගක් ප්‍රසිද්ධ පොත්කලෙන් බොහෝ විට ඔවුන්ගේ වෘත්තියට අදාළව හෝ එහෙමත් නැත්නම් පෞද්ගලික කැමැත්ත මත තමන්ගේ ශරීරාංග එත ඉහළ මිලකට රක්ෂණය කරපු අවස්ථාවල්. එහෙම වෙන වෙනම ශරීරාංග රක්ෂණය කරන්න පුළුවන්. අපි අහල නැති උනාට එහෙම කරන්න අනිවාර්යෙන්ම පුළුවන්. ඉතින් අපි අහල බලමු මොනවද මේ විදියට ඉහළ මිලකට රක්ෂණය උණු ශරීරාංග කියලා. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් ගෙන එන්නේ ලෝකයේ වැඩිම මිලකට රක්ෂණාවරණය කෙරුණු ශරීරාංග පිළිබඳවයි. පළවෙනි ශරීරාංගය තමයි ඩේවිඩ් බෙකම්ගේ පාද. ඩේවිඩ් බෙකම් කිව්වම අහල නැති මනුස්ස පරාණයක් නම් මේ ලෝකේ ජීවත් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒ තරමටම ඔහු පාපන්දු ක්‍රීඩකයෙක් විදියට මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙලා ඉවරයි. දැනට පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම අරගෙන හිටියන් පාපන්දු ක්‍රීඩා සමාජ දෙකක සභාපතිත්වයේ දරන බෙකම්ගේ දැනටත් ප්‍රධාන වෘත්තිය මේ පාපන්දු ක්‍රීඩාවම තමයි. ඉතින් කකුල කියන්නේ ඔහුගේ වෘත්තියේ වැදගත් අංගය කියවට වැරදි නැහැනේ. කකුල්වලට මොනවා හරි දෙයක් උනොතින් මුළු වෘත්තියම හවරයි. මෙන්න මේ ගැන හිතලා තමයි බෙකම් ඔහුගේ කකුල් ඉතා ඉහළ මිලකට රක්ෂණය කරලා තියෙන්නේ. හරියටම කිව්වොත් ඔහුගේ කකුල් දෙක ඇමරිකානු ඩොලර් මිලියන 70කට රක්ෂණය කරලා තියෙනවා. ලංකාවේ සල්ලි වලින් අපිට කියා ගන්නත් අමාරු ගාණක්. දෙවනි ශරීරාංගය තමයි ක්‍රිස්ටියානු රොනාල්ඩෝගේ පාද. රොනාල්ඩෝ කියන්නේ ඉතා ඉහළ සුප්‍රසිද්ධයක් පුස්සලන පාපන්දු ක්‍රීඩකයෙක්. රොනාල්ඩෝ කියන්නේ ඉතාම දුගී පවුලක උපත ලැබල පාපන්දු ක්‍රීඩාව නිසාම ලෝක ප්‍රසිද්ධියට පත්වන වගේම ඉහළ ධන සම්භාරයකට හිමිකම් කියපු ක්‍රීඩකයෙක්. කොඩා කාලේ පවුල කොයිතරම් දුප්පත්ද කියනවනම් රොනාල්ඩෝගේ මව්වතාවක් සඳහන් කරලා තිනව දුප්පත්කම නිසා තවත් දරුවන් හදන්න බැහැ කියලා හිතලා රොනාල්ඩෝ ඉපදෙන්න කලින් කප්සා කරන්න පවා හිතුණු බව. ඉතින් එහෙම කෙනෙකුට මේ තරම් දුරක් එන්න උදව් කරපු කකුල් දෙක කොයිතරම් නම් වටිනවද? අන්න ඒක නිසාම තමයි ඔහු ඔහුගේ පාද ඩොලර් මිලියන 144කට රක්ෂණය කරන්නේ. කලින් කියපු බෙකම්ගේ පාද වගේ දෙකුණයකටත් ඉහළ මිලක් තමයි මේක. තුන්වෙනි ශරීරාංගය තමයි ජෙනිෆර් ලෝපෙස්ගේ පසුපෙදෙස. මේකත් අපිට හිතා ගන්නවත් බැරි අමුතු රක්ෂණයක්. ජෙනිෆර් එහෙමත් නැත්නම් JLO කියන්නේ ඇමරිකානු ජාතික ගායිකාවක්. ගීපද රචිකාවක්, නිලයක්, නර්තන ශිල්පියක්. මේ සියලු හැකියාවන්ගෙන් පිරුණු ජෙනිෆර් ඇගේ ඉදිරිපත් කිරීම වලදී ඇගේ පසුපෙදෙස අලංකාරවත් විදිහට භාවිත කරමින් නර්තනයේ යෙදෙනවා. ඉතින් මේ ලස්සන පශ්චාත් භාගයට හානියක් වුණත් මොන අපරාධයක්ද කියලා හිතලා දෝ කොහෙද? ඇයි ඇගේ පසුපෙදෙස ඒ කියන්නේ තට්ටම් රක්ෂණය කරනවා ඇමරිකානු ඩොලර් මිලියන 300ක මුදලකට. අර කලින් කියපු ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයන්ගේ කකුල් වලටත් වඩා ඉහළ මිලකට තමයි ඇය පසුපෙදෙස තට්ටම් ප්‍රදේශ රක්ෂණය කරන්නේ. හතරවන ශරීරාංගය තමයි රිහානාගේ පාද. රිහානා කියන්නේ ප්‍රසිද්ධ ගායිකාවක් සහ නිලියක්. ඇයගේ දෙපා ඩොලර් මිලියන 1ක මුදලකට රක්ෂණය කරලා තියෙනවා. ඒ හැබැයි කලින් කියපු පාපන්දු ක්‍රීඩකින් ඔවුන්ගේ දෙපා රක්ෂණය කළා වගේ කාරණයකට නම් නෙවෙයි. රිහානා 2007 වසරේ ඇගේ දෙපාවල ලස්සන වෙනුවෙන් සම්මානයකින් බෙදුම් ලබනවා. මෙන්න මේ සම්මානයෙන් පස්සේ තමයි ඇයි තීරණය කරන්නේ ඇගේ දෙපා රක්ෂණය කරන්න. ඒ ඇගේ දෙපාවල මේ තියෙන ලස්සන කවදාහරි අඩු වුණොත් ඒ පාඩුව පියවා ගන්න අරමුණේ. පස්වෙනි ශරීරාංගය තමයි හොලි මැඩිසන්ගේ පියයුරු. හොලි කියන්නේ ඇමරිකානු ජාතික නිරූපණ ශිල්පිනියක්. ඉතින් ඇගේ වෘත්තියේ සාර්ථකත්වයේ ලොකු කොටසක් ඇගේ පියයුරු හරහා සිද්ධ වෙනවා කියවට වරදක් නැහැනේ. මෙන්න මේ නිසා තමයි හොලි මැඩිසන් තීරණය කරන්නේ ඇගේ පියයුරු ඇමරිකානු ඩොලර් මිලියන 1ක මුදලකට. ඒ කියන්නේ එක් පියයුරුවක් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලකට රක්ෂණය කරන්න. පියයුරු වලට යම් හානියක් සිදු වුණොත් ඇයට වෘත්තියෙන් ඉවත් වෙලා අවම ටික කාලයක් හරි ඉන්න වෙන බවත් ඒ හානිය පියව ගන්න මේ විදියට පියයුරු රක්ෂණය කරන බවත් තමයි ඇය කියන්නේ. හයවෙනි ශරීරාංගය තමයි ඩේවිඩ් ලී රෝත්ගේ ශුක්‍රාණු. මේ මොන එකක්ද කියලා ඔබට හිතෙන්න පුළුවන්. දෙයනේ මේ මොන විකාරයක්? ඒක විකාරයක් වෙන්නේ නැහැ. ඇත්තටම ඒකත් රක්ෂණයක් තමයි. රක්ෂණය කරලා තියෙන දේ වගේම හේතුවත් මහා අමුතුයි. ඩේවිඩ් කියන්නේ ඇමරිකානු ජාතික රොක් ගායකයෙක්, ගීපද රචකයෙක්. ඔහු ඇමරිකානු රොක් සංගීත කණ්ඩායමක ප්‍රධාන ගායකයෙක්. මේ ඔක්කොම කාරණා තියෙද්දී ඔහු රක්ෂණය කරලා තියෙන්නේ නම් ඔහුගේ සංගීත ජීවිතයට කිසිසේත්ම සම්බන්ධ නැති දෙයක්. මේක ශරීරාංගයක්ම කියන්නත් බෑ. හැබැයි නැහැ කියන්නත් බෑ. ඩේවිඩ් රක්ෂණය කරන්නේ ඔහුගේ ශුක්‍රාණු.
මේ විදියට කරන ප්‍රධානම හේතුව විදියට හොස් සඳහන් කරන්නේ හදිසියේ හරි හොගයතින් ඕගේ රසිකාවිය කැප් කරතොතින් දරුවගේ ප්‍රීතිෘත්වය පිළිබඳව ඕට ඇතිවිය හැකි ගැටලුව වළක්වා ගැනීමට නීතිමය කාරණා කොහොමුණත් මේ කලුත්ම විදිය රක්ෂණ ක්‍රමයක් කියලා කියන්නත් බැරි නැහැ. හත්වෙනි ශරීරාංගය තමයි ට්‍රොයිගේ කොණ්ඩය. ට්‍රොයි කියන්නේ ඇමරිකානු ජාතික පාපන්දු ක්‍රීඩකයෙක්. හැබැයි හොනම් රක්ෂණය කරන්නේ පාද නෙමෙයි ඕගේ කොණ්ඩය. දැනට ඉහළ වටිනාකමින් යුත කොණ්ඩය සහිත හිස්සහිමි පුද්ගලයා විදියට ගිනස් වාර්තාව දරන්නේ තොහු. මේ කොණ්ඩය 2000 වසරෙන් පස්සේ කපල නැහැ. ටොයි මේ කොණ්ඩය නිසාම 2010 වසරේ හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර්ස් ෂැම්පු සන්නාමයේ වෙළඳ දැන්වීමට පෙනී සිටීම ආරම්භ කරලා තියෙනවා. ඔහුගේ මේ අපූර්ව කොණ්ඩයට වෙනම රසික රසිකාවියන් ඉන්න Facebook සමූහයකුත් තියෙනවා. ඉතින් ලංකාවේ නම් රක්ෂණය ගැන කතා කරද්දී ජීවිත රක්ෂණ, ඊට පස්සේ රත්වාහන රක්ෂණ, දීපල රක්ෂණ වගේ රක්ෂණ ගැන තමයි කතා කරන්නේ. ලංකාවේ කිසිම පුද්ගලයෙක් තමන්ගේ ශරීරාංගයක් රක්ෂණාවරණය කරලා නැහැ. ඉතින් ලංකාවේදී මේ ශරීරාංග රක්ෂාවරණයක් පිළිබඳව කතා බහට ලක් වෙන්නෙත් නැහැ. ඉතින් ලෝකයේ තුල නම් මේ තමත් සුප්‍රසිද්ධ රක්ෂණාවරණයක් බවට පත් වෙනවා. ලෝකයේ වැඩිම බිලකට තමන්ගේ ශරීරාංග රක්ෂණාවරණය කරන පුද්ගලයන් ඕනතරම් ඉන්නවා. විශේෂයෙන්ම එලෙසින් තමන්ගේ ශරීරාංග රක්ෂණාවරණය කරන්නේ සුප්‍රසිද්ධ චරිතවීම තවත් විශේෂත්වයක් වෙනවා. ඉතින් අපි අද කිව්වේ ලෝකෙ වැඩිම බිලකට රක්ෂණාවරණය කිරුණු ශරීරාංග පිළිබඳව. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්තා නම් වීඩියෝ එකටත් ලයික් ගැත්තා. ඒ වගේම ලෝකයේ වැඩිම බිලකට රක්ෂණාවරණය කරන ශරීරාංග පිළිබඳව ඔබට දැනෙන අදහස පහතින් කමෙන්ටුවක් දානම දෙක් කරන්න එපා. ඉතින් මේ වගේ අලුත්ම තොරතුරු දැනගන්න දිගටම රැඳී සිටින්න ලංකාවේ අපිත් සමුගින්න. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.